අයිබෝන් හැමෝටම මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ කොටස් ගොඩක් තියෙන කතා මාලාවල උපසිරැසි ෆයිල් වල නම් මේ විදිහට වීඩියෝ ෆයිල් එකේ නම් වලට ඔටෝමැටිකලි රීනේම් කරගන්න පුළුවන් ක්‍රමයක් ගැන. ගොඩක් වෙලාවට අපි ඩවුන්ලෝඩ් කරගන්න වීඩියෝ එකේ නම නෙවෙයි අපි ඩවුන්ලෝඩ් කරන උපසිරැසි ෆයිල් එකේ තියෙන්නේ. චිත්‍රපටයකදී නම් මේක ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද අපිට රීනේම් කරන්න තියෙන එක ෆයිල් එකක් විතරක් නිසා. ඒත් කතා මාලාවක් නම් අපිට මේ ඔක්කොම උපසිරැසි එකින් එක රීනේම් කරන්න වෙනවා. ඉතින් මේකට විසඳුමක් විදිහට අපිට මේ subtitle and video renamer කියන මේ පුංචි software එක පාවිච්චි කරලා අපිට මේ දේ හරිම ලේසියෙන් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ තියෙන්නේ මම read it හරහා download කරගත්ත 24 season 3 කියන කතා මාලාව. මේ තියෙන්නේ මම එකට bioscope site එකකින් ගත්ත සිංහල උපසිරැසි ෆයිල් ටික. මම මුලින්ම මේ ටික extract කරගන්නවා. මට ඕනි web dl පිටපත විතරක් නිසා මම මේ විදිහට search කරලා ඒ ටික විතරක් අරගෙන copy කරගන්නවා. ඔයාලට පේනවා ඇති මේ හැම කොටසෙම video එකේ උපසිරැසි ෆයිල් එකේ නමයි වෙන්නේ. දැන් ඔයාලට කරන්න තියෙන්නේ මේ software එක open කරගන්න. ඔයාලට මේකේ වම් පැත්තේ video file ටික වගේම දකුණු පැත්තේ උපසිරැසි file ටික load කරගන්න පුළුවන්. ඔයාලට උපසිරැසි වල තියෙන නම් ටික video ටිකට දෙන්න ඕනි නම් මෙතන තියෙන මේ rename video by subtitle කියන එක දෙන්න පුළුවන්. ඒත් මට ඕන කරන්නේ උපසිරැසි වලට video වල නම් දෙන්න නිසා මම මේ rename subtitle by video කියන එක දෙනවා. දැන් ඔයාලට පේනවා ඇති මේ ඔක්කොම කොටස් වල උපසිරැසි වල නම් video වල නම් වලට rename වෙලා. මං හිතනවා මේක ඔයාලට වැදගත් වෙන්නේ නැති කියලා. ඔයා හුඟක් කතා මාලා බලන කෙනෙක් නම් ඔයාට අනිවාර්යයෙන්ම උපසිරැසි එක බලන්න ඕනි නම් මේ හැම කොටසකම උපසිරැසි එකින් එක රීනේම් කරන්න ඕනි වෙන්නේ නැති නිසා මේ ක්‍රමේ වලට උදව් වුණා නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ලයික් කරන්න. ඒ වගේම මේ ගැන ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම පහල කමෙන්ට් සෙක්ෂන් එකේ ඒක ගැන සඳහන් කරන්න. මේ වගේ වීඩියෝස් තව බලන්න කැමති නම් අනිවාර්යයෙන්ම මාව subscribe කරන්න. වීඩියෝ එඩිටින් ට්‍රික්ස් ගැන වගේම තවත් ගොඩක් දේවල් ගැන කතා කරන්න ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනට හම්බෙමු.